තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපි හැමෝම ප්‍රේමය දෙන්න, ප්‍රේමය ගන්න හරි මාසෙ මිනිස්සු. ප්‍රේමය දෙන්න ඕන මිනිස්සු, ප්‍රේමය ගන්න ඕන මිනිස්සු කවුද කියලා තීරණය කරන්න. අපේ ඉස්සරහට, අපේ අනාගතයට මේ ඕනේ හොඳ දෙයක් කියලා අපි තේරුම් ගන්න. අපි හිතන්න ඕනේ ගන්න දෙන්නවා කියන විතරක් නෙමෙයි. ප්‍රේමය තියෙන්නේ සමීපත්වය, ආශාව, කැටවීම. මේ සියල්ල මහත්මයා තමන්ගේ චිත්‍රපටයේ මේ වගේ පැනල් එකක් ඉදිරියට ගෙනල්ලා ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනල්ලා ප්‍රදර්ශනය
තව චිත්‍රපටයකට යන්න කලින් මේක අඩුපාඩු කරනවා මේක ගුණවත් කරනවා මේක හොඳ මොනවද නරක මොනවද කියන එක දැනගන්න කියන උනන්දු උපදු උනන්දු අතිමන ඇත්තටම මම ඒකට ගෞරව කරනවා හැබැයි ඒ උනන්දුවට ඇත්තටම ගෞරව කරන්න ඕනේ එවැනි චිත්‍රපට අධ්‍යක්ෂක ගන්නා පීඩියම් සිනමාවේ මහත් වගේ ඒ ඒ උපදු උනන්දු අතිමන තමයි සිනමා පටේ යන හරවත් සමාජයක් තියෙනවට එවැනි සිනමා කරුවෝ වැඩි වැඩක් තියෙනවා ඉතින් මේ විද්වත් සිනමා කතිකාවලින් හදාගෙන කරන අමතක කරන්න බැරි කෙනෙක් තමයි මේ ආයතනය සමාජ සාමික කේන්ද්‍රයේ ආයතනයේ මාධ්‍ය කේන්ද්‍රයේ ආරම්භ කරපු රෝල්ස් කෝම්බර් පිටුමා මේ දිනවල අපි ඔය ස්කෝර් කරන පදනම් හදලා ගුණවාංශී සම්බන්ධයෙන් ගුණවාංශී සිනමාවකට මේව මම හිතන්නේ ඊළඟ පරම්පරාවේ කවුරුත් සමග බහලත් නෑ ඔය ස්කෝර් කර කියන්නේ සිනමාවේ එක යුගයක් හරියට ගිය එක පතාක යෝධය අතොරතුරු වීදුමේ නාටෝසියන්නේ හරහා ලංකාවේ සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ලොකු කරපු සේවය අපි හිතා ගන්න බැරි සේවය. එතකොට අපි මේක ජනගත කරමින් ලොකු වැඩක් සටහන් කරන්න උත්සාහ කරනවා. එක කාලයක් තුන ලංකාව ආට අපිට චිත්‍රපටි බලන්න පුළුවන් විදිහ චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. නමුත් එක කාලයක් තුන එවැනි චිත්‍රපටි ඉක්ක විදේශවලින් ගෙන්නන්න නැත්නම් තානාපති කාර්යාලය හරහා ලබා ගන්න ඕන කාලය. හැබැයි එවැනි කාලෙක වර්ණස් පොරොත්තු වීදුමා තමයි ඒ මූලිකත්වයේ අරගෙන ලංකාව විශේෂයෙන් ස්ටේටස් ෆීස් මුලින් බෙදලා අද දවසේ වෙන විනෝබා සත්‍යාගරී වෙන වගේ තරුණ සිනමා කාර්යයන් වෙනකම්ම ඒ වර්ණස් පොරොත්තු වීදුමා කරන සිනමා මේව විදේශ චිත්‍රපටි වල යෙදෙන මම හදාගත්ත සංවාද වලින් විවිධ පෝෂණය කරනවා ඒක උන් ප්‍රසිද්ධිය කියලා ඉතින් ඒකම තමයි මේ ආයතනයේ උන්වහන්සේ පටන් ගත්ත දේ උන්වහන්සේගේ මූලික විදිහට උන්වහන්සේ යටතේ සිනමාව සහ මාධ්‍ය හදාරු දෙක විදිහට අවුරුදු පහක් පුරා අඛණ්ඩව එක ගෙනියන මාධ්‍ය වැඩමුළු උන්වහන්සේ කරපු අවුරුදු 8ක් පුරා අපි මුලින්ම ළමයි මාධ්‍ය වැඩමුළු කරනවා සිනමා වැඩමුළු අවුරුදු 8ක් පුරා නිදේ කරනවා මේ ආයතනයේ දෙවැනි දේ කරමින් විශේෂයෙන්ම සිනමාව කලාව පෝෂණය කරන අපිට කරන්න පුළුවන් දේවල් ගැන සිතීමත් විද්වත් සිනමාව අතිකාව සංගාලි දවසේ එකතු වෙන්න හැමදාම අභිදේක ලංකාවේ ඉන්න සියලුම විශේෂයෙන්ම විචාරක සිනමා විචාරකව හැම කෙනෙක්ම වගේ අපි සමග වේගෙන ඉන්න දෙනවා තියෙනවා ඒ වගේම අලුතින් එන විචාරකයෝ විචාරිකාව අපි වඩනාවක් හඳුන්වලා දෙන්න තියෙනවා අපි ඕනේ ඊළඟට මේ සිනමා පිට ඇතුළට අලුත් කණ්ඩායම් මේ ඉතින් ඒ සඳහා මේ ස්ථානයේ අපි දෙවිලියක් වඩ පත් කරලා තියෙනවා ඉතින් ඔබට මේ ඉදිරි පැයකින් ඉඳ ගන්න සංවාද කරන්න හරහා විදියට මේකට කියන දේ දෙනු ගෞරවයෙන් ආරාධනා කරනවා ආදරණීය